වෛරස් සෛල ශ්වසන මාර්ගය හරහා පෙනහළු තුළට විත් පෙනහළු වල ඇති මතුපිට සෛල ස්තරය ආසාදනය කරයි. එවිට ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය සක්‍රිය වී නිපදවන ප්‍රතිදේහ මගින් වෛරස් ආසාදිත රෝගී සෛල පමණක් නොව නිරෝගී සෛලද විනාශ කරයි. එමගින් පෙනහළු වලට නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි හානියක් සිදුවේ. දුම්පානය කරන පුද්ගලයෙකුගේ පෙනහළු වල ඇති මතුපිට සෛල ස්තරය දුම්පානය නිසා දැනටමත් විනාශ වී හමාරේ. එම නිසා දුම්පානය කරන පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වූ විට පෙනහළු වල ඇති ඇතුළත ස්තරවලට සිදුවන හානිය සාමාන්‍ය පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වූ විට සිදුවන හානියට වඩා අතිවිශාලය. රෝගයත් එක්ක ඍජු ලෙස බැඳිච්ච එකක් තමයි දුම්පාන. කරුණාකරලා මේ සිගරට් අලෙවි කිරීම, අලෙවි සැල්වල සිගරට් නිදහසේ දෙන එක, දුම් බොන එක ඉතාම අවධානම් සහගත කටයුත්තක්. දුම් නොබන කෙනෙකුට වඩා COVID-19 රෝග තත්ත්වය හැදෙන්න සිගරට් බොන කෙනෙකුට රෝගේ වැළඳෙන්න තියෙන ඉඩ 100 ගුණයකින් වැඩි. එහෙමනම් කරුණාකරලා තමන්ගේ ජීවිතයට ආදරේ තියෙනවා නම් සිගරට් බොන එක වහාම නවත්තන්න. අපි අලෙවි සැල් වලට කියනවා සිගරට් විකුණන තැන් වලට කරුණාකරලා මාරාන්තික ප්‍රතිඵල විකුණන්න එපා. සිගරට් විකුණන එක වහාම කෙටි කාලයකට හෝ නවත්තන්න රජය මේකට නීති ගේනවා. ඒ සමාජ වගකීම ඉෂ්ට කරන්න. සිගරට් භාවිතය නවත්තන්න. Don't smoke. Smoking can increase your risk of developing severe disease if you become infected with COVID-19.